ආයිබෝන් සිල් දිනාටම සාදරෙන් පිළිගන්නවා ක්‍රීඩ් ඩෙල්කේ YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ Assassin's Creed Origins game එක. ඉතින් ඔයාලට මතක ඇති මේ Origins game එක පාවිච්චි කරලා මම වීඩියෝ playlist දෙකක්ම කරා කියන එක. එකක් තමයි නයිල් නදිය දිගේ කියන එක. අනිත් එක තමයි මර්නු රජුන්ගේ නිම්නේ සංචාරය කියන එක. මේකෙන් පළවෙනි එක මම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරා. හැබැයි දෙවෙනි එකේ වීඩියෝ දෙකයි මට අරන් එන්න පුළුවන් වුණේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක තුන්වෙනි වීඩියෝ එක විදිහට ඔයගලන්ට ඉදිරිපත් කිරීමක් කරන්න. මේකදී සම්පූර්ණ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ රජුන්ගේ නිම්නේ ඇත්තටම බලන්න. අපි කලින් වීඩියෝ එකකින් කරේ තනිකරම රජුන්ගේ නිම්නේ අවට තියෙන දේවල් ගැන නරඹන එක. හැබැයි මේකෙදී සම්පූර්ණයෙන්ම රජුන්ගේ නිම්නේ සංචාරයක් කරලා නැත්නම් සාකච්ඡා කරලා ඉවරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඒකේ පළවෙනි කොටස කියලා ඔයගොල්ලෝ මේක සලකන්න තියෙනවා. වැඩි කතාවකට යන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එක ගිහිල්ලා අපි බලමු මේ දේවල් අපිට කොහොමද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳයි මිත්‍රවරුනි, ඉතින් අපි ගේම් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තමයි Assassin's Creed Origins ගේම් එක. ඉතින් අපි ඉන්න ස්ථානයත් මම පොඩ්ඩක් අපේ සෙනුව යවලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඈතින් නයිල් ගඟ පේනවා. ඒ වගේම තීප්ස් නගරය අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඈතින්. ඉතින් අපි ඉන්නේ ඇත්තටම නයිල් ගඟේ බටහිරේ උරේ. ඉතින් මෙතන පහළ තියෙන ස්ථාන පිළිබඳව මම කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් වීඩියෝ එක බලපෙන තිකෙනෙක් ඉන්නවා නම් මේ දැන් වැට ලින්ක් එකෙන් ගිහිල්ලා ඒකත් බලන්න. ඒක බැලුවොත් ඕලන්ට අද වීඩියෝ එකට හොඳ ආරම්භයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි, අපි එහෙනම් යමු රජුන්ගේ නිම්නේ බලන්න. ඉතින් ඇයි මේ රජුන්ගේ නිම්නේ අපිට වැදගත් වෙන්නේ? ඒකට හේතුව තමයි ඊජිප්තුවේ නව රාජධානි සමයේ හිටපු වැදගත් පාරාවන්ගේ නැත්නම් රජවරුන්ගේ මමි එහෙම නැත්නම් දේහයන් තැන්පත් කරලා සොහොන් ගෙවල් හදලා තියෙන මේ ස්ථානේ. ඉතින් අපිට මේ ගේම් එකේ සොහොන් ගෙවල් හතරකට යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ හතර තමයි ආකේනාටන් අද අපි යන්නේ ස්ථානෙට. ඊට අමතරව නෙෆටිටි කියන පාරාවන්ගේ නැත්නම් රජිනගේ, ඊළඟට ඕගොල්ලෝ හැමෝම අතර ප්‍රසිද්ධ ටූටන් කාමුන්ගේ සොහොන් ගෙවඩත් අපිට යන්න අවස්ථාව හම්බ වෙනවා. ඊට අමතරව මහා රම්සෙස් පාරාවන්ගේ සොහොනටත් යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන සොහොන් ගර්භයන් හතරටම අපිට යන්න අවස්ථාව මේ ගේම් එකෙන් දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව තවත් සොහොන් ගර්භ ගණනාවක ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ථානයේ වර්තමානෙත් කැණීම් සිද්ධ වෙන ස්ථානය තාමත් කරනවා. ඉතින් මේ ස්ථානයේ තිබිලා ඒ වගේ සොහොන් ගණනාවක්ම හම්බෙලා තියෙනවා. ඒ වගේම මමිස් කීපයක්ම හම්බෙලා තියෙනවා. ඉතින් මේ ස්ථානයේ පුරාවිද්‍යාදී හඳුන්වන්නේ KV. ඒකට කෝඩ් නේම් KV කියලා බලලා ඒකේ තේරුම තමයි Kings Valley කියන එක. ඉතින් the value of the kings කියලාත් කියනවා. හොඳයි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ රජුන්ගේ නිම්නේට. ඉතින් මම මනු රජුන්ගේ නිම්නේ කියලා සීරීස් එක පටන් ගත්තට අපි ඇත්තටම කරේ මේකේ මේ වටේ තියෙන ස්ථාන බලන එක. ඉතින් අද තමයි හරියටම මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. හරිද? ඔයාලා බලා ගන්න පුළුවන් ඒ. මේ චූටි චූටියට අර ඇතුළට යන්න තියෙන දොරටු විදිහට ඒ වගේ රජුන්ගේ විවිධ රජවරුන්ගේ නැත්තම් විවිධ පාරාවන්ගේ සොහොන් වලට. ඉතින් මේක හැම එකටම අපිට යන්න බෑ. හතරකට යන්න පුළුවන්. එහෙනම් අපි ඒකෙන් පළවෙනි සොහොනට යමු. නැත්නම් පැරණිම සොහොනට යමු. ඒ තමයි ආකේ නාටන්ගේ සොහොන. ඉතින් ආකේ නාටන් කියන පාරාව හරි වැදගත්. මොකද වැදගත් වෙන්න හේතුව එයා තමයි මේ නව රාජධානි සමයේ හිටපු ටිකක් ප්‍රතාපවත් පාලකයා උහු. හරිද? ඒක එක හේතුවක්. ඒ විතරද මේ 18 වන රාජවංශයේ 5 වෙනි පාලකයා විදිහටත් ඔහුව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තවත් විවිධාකාරයෙන් ඔහු වැදගත් වෙනවා. දැන් ඔහුගේ රාජ්‍ය වර්ෂය ගැන සලකලා බැලුවොත් එහෙම සමණයන් ක්‍රිස්තු පූර්වයෙන් 1353 වගේ ඉඳලා 1334 වගේ දක්වා, එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව 14 වන සියවසේදී වගේ තමයි ඔහුගේ පාලන කාලය ගැන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. තවත් එක් වැදගත් දෙයක් තියෙනවා මේ ආකේ නාටන්. දැන් ආකේ නාටන් කාගේ කවුද කියලා කිව්වොත් එහෙම ආකේ නාටන් ඇවිල්ලා ටූටන් කාමුන්ගේ තාත්තා පියා. ඒතරක් නෙමෙයි නෙපටිටි කියන රජිනගේ රජතුමා, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා කියලා කියන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔහුගේ වැදගත්කම ගැන, ඔහුගේ ලෙගසි එක ගැන කියන්න පුළුවන්. ඊට අමතරව ඔහු තවත් වැදගත් වෙන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ඔහු ඔය ඊජිප්තුවේ තිබ්බ බහුදේවවාදී ඇදහිල්ල වෙනස් කරා. දැන් ඊජිප්තුවේ තිබේ රාදෙවියන් ප්‍රධාන ඔය හෝරස් වගේ තොත් වගේ දෙවිවරුන්ට වන්දනාමාන කරන දෙවිවරු ගොඩක් ඉන්න දේව මණ්ඩලයක ක්‍රියාන්විතයක් නිතිබුණේ. හැබැයි මොහු මොකද කරේ, ඒ බහුදේවවාදී දෙවිවරු ගොඩකට වන්දනාමාන කරන්න නැතුව එක තනි දෙවි කෙනෙකුට වන්දනාමාන කරන ඒක දේවවාදයක් අරගෙන ආවා. මේ එකම දෙවියා මේ අපි හඳුන්වනවා අටෙන් කියලා බලලා. හරිද? අටෙන් කියලා බලලා අටෙන් එහෙම නැත්නම් සූර්ය තැටි නමස්කාරය කියලා මේකට කියන්න පුළුවන්. සූර්යා තමයි එකම දෙවියා. ඔහු තමයි වන්දනාමාන කරන්න ඕන කියලා අදහසක් මේ
ආකේනාටන් අරගෙන තින ඇතර මෙයාව ඉස්සර හැඳින්ුවේ අමෙන් හොටෙප් 4 එහෙම නැත්නම් 4 වන අමෙන් හොටෙප් පාරාව කියලා හැබැයි මෙයා තමන්ගේ 5 වෙනි සමහර 4 වෙනි 5 වෙනි රාජවර්ෂ වගේනකොට මේ ඒකදේවවාදී සංකල්පය ඊජිප්තුවට අරන් ආපු ඉඳන් පස්සේ මෙයා නම වෙනස් කරගන්නවා ඒ වෙනස් කරන නම තමයි ආකේනාටන් මේ නාටන් කියන්නේ රටෙන් කියන ඒ වන්දනයත් එක්ක ඒ නිසා මේ මේ ඇදහිල්ල අටනිසම් කියලාත් හඳුන්වනවා හරිද ඒකෙදි වෙන්නේ සූර්ය දේව නමස්කාරය වගේ එකක් තමයි කරෙන්නේ ඉතින් ඒක ඉතමත් වැදගත් ඇදහිල්ලක් විදිහට සලකන්න පුළුවන් ඉතින් මම මේ ගැන තවත් වැඩි විස්තර ඉදිරිපත් කරලා තියෙනවා කලින් වීඩියෝ එකේදී ඉතින් වීඩියෝ එකේ බලන්න ඒක නෝන තවත් ටිකක් අවබෝධ කරගන්න පුළුවන් ඒ හරි ඉතින් මේ තමයි ආකේනාටන් පාරාවන්ගේ සොහොන් ගර්භය ඉතින් මෙයා කොච්චර මේ සූර්ය දේව නමස්කාරය එහෙම නැත්නම් මේ සූර්ය තැටියට නමස්කාර කිරීම කරාද කිව්වොත් ඒ වෙනුවෙන් යා නගරයක් පවා නිර්මාණය කරලා තියෙනවා දෙවන්ත නගරයක් ඒක අපි වර්තමාණයෙන් අර්මාන් කියන ස්ථානයේ විදිහට තමයි සලකන්නේ වර්තමාන නාමයෙන් ඉස්සර එක හඳුනලා තියෙන්නේ ආකේ ටාටන් කියලා. මේ ආකේ නාටන් නම ඒ නගරේ නම ආකේ ටාටන්. ඉතින් වර්තමාණයෙන් අර්මාන් මට මතකයි අර්මාන් තමයි ඒ ස්ථානයේ විදිහට අපිට ඒකේ නටබුන් බලා ගන්න පුළුවන්. නමුත් ඒ නගරය සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්න මෙයාට බැරිලා තියෙන අපේ ගේම් එකේ අපිට ඒක බලා ගන්න බෑ ඒ නගරේ හම්බෙන්නේ නෑ. ඉතින් ඉහළ කොටසේ ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ආකේ නාටන්ගේ සොහොන් සොහොනට යන තැන. ඉතින් ඔහුගේ ප්‍රතිමා දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඉතින් වර්තමානයේ මේ මොහුගේ හිස් සහිත මේ කොටස් කෞතුකාගාරවල තියලා තියෙනවා. හරිනේ? ඉතින් අපිට ඒ තියෙන කොටස් ඉදරනේ. ඉතින් ගේම් එකේ අපිට සමස්ත ප්‍රතිමාවම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඉතින් අපි මේ දැන් මේ දකින්නේ මීට අවුරුදු 2000කට කලින්. හැබැයි ඇත්තටම මේ ආකේනාටන් හිටිය අදින් අවුරුදු 3400කට විතර කලින්. හරිද? එතකොට එහෙම බැලුවොත් මේ කාලවකවානුව බොහොම දීර්ඝ කාලයක් يعني මේ ගේම් එකේ අපි දකින්නට අවුරුදු 1400කට විතර කලින් තමයි ඇත්තරම ආකේනාටන් ඉඳලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ගේම් එක දකින්නට අවුරුදු 1400කට කලින්. ගේම් එක අපි දකින්න අවුරුදු 2000කට කලින්. ඒතරො දෙකම එකතු වුණාම 3400ක් විතර වෙනවා. හරි. අපි යමු එහෙනම් ආකේනාටන්ගේ සොහොන ඇතුළට නැත්නම් සොහොන් ගර්භයට මොන වගේද අපිට මේක බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා බලමු ගිහිල්ලා. හරි. ඉතින් මෙන්න මේ වගේ අපිට ඒකේ විවිධ සංකේත කීපයකට බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ස්ථානයේ සම්පූර්ණයෙන්ම මේ වෙනකොට මේ කාලේ වකවානුව වෙනකොට නිදන් හොරුන්ගෙන් විනාශයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පහළ ඕන් මේ වෙනම කඳවුරක් පවා හදාගෙන ඉන්නවා මේ නිදන් වලට පහර දෙන නිසා ඊජිප්තු රජතුමා වෙනකොට හිටියේ ඇත්තම කිව්වොත් ටොලමී ආනු රාජවංශයේ රජවරු ඒ කට්ටිය ඒ වෙනුවෙන් ඒක නවත්තන්න කඳවුරක් පවා පහළ බැඳලා තියෙනවා වෙනම මේවා ආරක්ෂා කරගන්න. හැබැයි ඒත් නිදන් හොරු ගොඩාක් මේක විනාශ කරලා තියෙනවා කියලා පේනවා. හරි අපි දැන් ඉන්නේ මේ ටුන් කාමුන්ගේ තාත්තා වෙච්චි ආකේ නාටන්ගේ සොහොන් ගර්භේ. ඉතින් සොහොන් ගර්භේ ඔහුගේ මේ වස්තුව තැන්පත් කරලා තිබ්බ ස්ථානේ. අපි බලමු ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා. ඉතින් කවුරුත් ඇවිල්ලා නැහැ කියලා නම් පේනවා මකුළු දැල් පැඳිලා තියෙනවා සෑහෙන්න. ඒවා කඩාගෙන විදගෙන යමු. හරි මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ කාමරය. මේ කාමරයේ තනිකරම විවිධාකාර වස්තුන්ගෙන් යුක්ත වෙලා තිබිලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ මරණින් මතු ජීවිතයට යනකොට ඒගොල්ලන්ට ලොකු වස්තුවක් ඕනේ වෙනවා. එහෙම නැත්නම් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන තැනට ඒගොල්ලන්ට යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ හේතුව හින්දා ඔවුන් විශාල වස්තුවක් තමන්ගේ සොහොන් ගර්භය තුළ තැන්පත් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ ස්ථානයේ වගේ විශාල වස්තුවක් තැන්පත් කරලා තිබිලා තිබුණාට ඒවා නිදන් හොරු පසු කාලනෝ විනාශයට පත් කරලා තියෙනවා කියලා පේනවා. ඉතින් ඔම අලංකාර සිතුවම් කියපුවොත් අපිට ගේම් එකේ නිරූපණය කරලා දීලා තියෙනවා. ඉතින් ඇත්ත ස්ථානයේ මේ වගේම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සොහොන් ගර්භය පිළිබඳවත් මත මතාන්තර ගොඩක් තියෙනවා. එක කට්ටියක් කියනවා අර මම කලින් කියවනේ ආකේ ටාටන් කිලිවර්ලා නගරයක් තිබ්බා කියලා. ඒ නගරය තුල තිබිලත් ආකේ නාටන්ට අයිති සොහොනක් හම්බුණා. ඔහුගේ දේහය තිබ්බයි කියලා හිතන්න පුළුවන් මිනි පෙට්ටියක් හම්බෙලා තියෙනවා. හැබැයි ඒ 1894 දි වගේ ඒ කරපු කැණීමකින් තමයි හම්බෙලා තියෙන්නේ. හැබැයි 1908 දි නැවතත් මේ KV55 කියන සොහොන් ගර්භය අපි ඉන්නේ ඒකේ KV55 කියන සොහොන ඒක පුරාවිද්‍යාවෙන් නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කින්ස් වැලි එකේ තියෙන තව සොහොන් ගර්භයක්. මෙතන තිබිලා හම්බුණා මමියක්. මමි එකක් නෙමෙයි මමි දෙකක් හම්බෙලා තියෙනවා. මේ එක මමියක් 2010 දි. ඒ කියන්නේ අර සොයා ගැනීමෙන් අවුරුදු 100කටත් ඉතර පස්සේ DNA පරීක්ෂණ ලක් කරලා තියෙන. ඒ පරීක්ෂණයේදී හරියටම තහවුරුනා මේ තියෙන්නේ ආකේ නාටන්ගේ සොහොන බව. ඒ වගේම ඔහුගේ මමියත් හම්බෙලා තියෙනවා. මං ඒකේ ඡායාරූපයක් දැන් උගලන්ට පෙන්වා දීමට කටයුතු කරන්නම්. ඒ වගේම ඇත්ත ස්ථානෙත් ඡායාරූප කීපයක් දැන් උගලන්ට බලා ගන්න පුළුවන් වේ මේ
කොටසෙදි. ඉතින් මම හිතනවා මේ විස්තර කරන එක හොඳ ඇති කියලා මේක නිකම්ම වෙලා බලනවට වඩා ඔයගලන්ට දැනුමකුත් ලැබෙන හින්දා මම පෙන්නනවට වඩා ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් ඔයගොල්ලෝ ඒකට කැමතියි කියලා මම හිතනවා. හරි දැන් අපි ඉන්නේ ඔහුගේ මමිය තැන්පත් කළ තිබ්බ තැන. අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් ඔහුගේ මිනි පෙට්ටිය. හරිද? ඒක ගලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඔහුගේ මමිය මේක ඇතුලේ අපිට පේන්නේ නැහැ. හරිද? ගේම් එකෙන් පෙන්නලා නැහැ. නමුත් ඇත්තටම මේ ස්ථානේ තියෙන්න ඇති. හරිද? ඒක නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වෙලා නැහැ. කොහොමදත් මමිය ආරක්ෂිතව තිබිලා තියෙනවා. මේ මෙතන අපිට එහෙම පේන්නේ නැහැ. හැබැයි තියෙනවා ඇති කියලා අපි හිතනවා. පහළට වෙන්න. හරි. ඉතින් ඔන්නෝම තමයි අපිට ආකේනාටන් පාරාවන්ටයිති ඔහුගේ සුහුණ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් අමුතු මේ මූණන වගේ සද්දයක් ඕලන්ට ඇහෙනවා ඇති. මේ සොහොන් ගර්භය ඇතුළට අහම එහෙම ඇහෙනවා. හරිද? මේ ගේම් එක අපිට දීලා තියෙන එක ෆීචර් එකක් කියලා කියනුලන් එක. ඉතින් අමුතුම හැඟීමක් එතකොට දැනෙනවා අපිට. මම පොඩ්ඩක් නිශ්ශබ්ද වුණොත් ඕලන්ට එක හොඳටම අහන්න පුළුවන් ඒ. මම දැන් ඇහෙන්නේ නැති ඕලන්ට ඇහුණාද දන්නේ නැහැ. මම ඒ හරි පොඩ සවුන්ඩ් එක වැඩි කරලා තියන්න ඔයගොල්ලන්ට සමහරට ඇහි. ගේම් එක ප්ලේ කරන කට්ටිය නම් ඒ අධ්‍යක්ෂකම අරගෙන මැති. ඉතින් ගයිස් ඔයාලා Assassin's Creed ප්ලේ කරන කෙනෙක් නම් ප්ලේ කළ යුතුම ගේම් එකක් තමයි Origins කියලා කියන්නේ. මම ඒක 100,000ක් රෙකමන්ඩ් කරනවා. මොකද ඒ තරම් දේවල් ටිකක් මේක ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන 100%ක්ම කියන්න බෑ. මොකද ඒක අර හැමතැනක්ම නැති හින්දා 90%ක්ම ඉගෙන ගන්න නම් පුළුවන් අනිවාර්යෙන්. ඔයාලා මගේ අර සීරිස් එක බැලුවොත් නයිල් ගඟ දිගේ ඔයාලන්ට තේරෙයි කොච්චර තැන් ටිකක් තියෙනවද අපිට බලා ගන්න කියලා බලලා. ඉතින් මම ඔක්කොම ටික කවර් කරන්න බලාපොරොත්තු වෙනවා මේ විදිහට වෙන වෙනම සීරිස් අරගෙන ඇවිල්ලා. අපි ගඟ දිගේ එනකොට දැකපු තැන් අපි කතා කරේ නෑ ලොකෝට. ටිකක් එක දිගට බලාගෙන අපි ගෙන කරේ. මම මේ පාර බලාපොරොත්තු වෙනවා හැම තැනකටම ගිහිල්ල වරලා බෙන්ගෙන් වශයෙන් තොරතුරු ඉදපත් ගන්න මට පුළුවන් විදිහට මගේ තියෙන දැනුමේ සහ දැමේ කතාවල් ලොකු සංකීර්ණතාවයක් තියෙනවා. මේ මමිය හොයාගත්තු දේවල්. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ලොකු සංකීර්ණ කතාව අයින් කරලා ඕගොල්ලන්ට තේරෙන විදිහට මේක ඉදිරිපත් කිරීම කරන්න. ඉතින් ඊට වඩා බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් අපේ Telegram එකේ තැන් තියෙනවා. ඒ වගේ තැන් වලට ඇවිල්ලා මේකේ links දාලා තියෙනවා description එකේ. එන්න පුළුවන් කෙනෙක්ට ඇවිල්ලා තමන්ට තව වැඩි විස්තර ඕන නම් ඒව ගැන අහන්න පුළුවන්. ඉතින් මම ඒක අනිවාර්යෙන් කියා දෙන්න බැඳිලා ඉන්නවා. ඉතින් ඒ වගේ group එකේ message එකක් දැම්මොත් මම අනිවාර්යෙන්ම ඒකට reply කරනවා. නැත්නම් comment එකක් හරි දාන්න දාලා අහන්න. තවත් වැඩිදුර තොරතුරු ඕන නම් සරලව පොඩ්ඩක් මේ ඉතිහාසය විතරක් අදාහරණ කැමති කෙනෙකුට මේ තොරතුරු ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්න්නේ ආකේ නාටන්ගේ සොහොන. ඉතින් මේකේ ඔහුගේ ජීවිත කතාව පිළිබඳව විවිධාකාර සංකේත රූපානුකාරයෙන් ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඉතින් මේවා නම් මේ ඇත්තටම කොපි පේස් කරපුවා. ඒ කියන්නේ ගේම් එකේ නේ ඇත්ත ස්ථානේ නම් ඇත්ත මේවා අපිට බලා ගන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. ඉතින් අපි ඇස් ස්ථානට යන්න එහෙම අවස්ථාවක් හම්බෙද කියලා ෂුවර් නැති හින්දා ඉතින් මෙහෙම හරි බලන්න ලැබීම ලොකු අවස්ථාවක් ඉදිරියට මම නම් සලකනවා ගේම් එකකින්. හරි. හරි. මොන පේනද යන අතන තියෙන අමුතුම දෙයක්. දැන් මම හදන එක පෙන්නන්නට. මෙන්න මේ වන්න මේ මොකද්ද? මෙහෙමයක් ඇත්තරම තියෙනවද? ආකේ නටන්ගේ සුහන ඇතුලේ. නෑ ගයිස්. මේක ගේම් එකෙන් අපිට දීලා තියෙන ෆීචර් එක. මෙතනින් පුළුවන් අපිට ඔහුගේ ආෆ්ටර් ලයිෆ් එකට. එහෙම නැත්නම් මරණින් මතු ජීවිතය කොහොමද ඔහු ගත කරන්නේ කියන එක බලන් යන්න. මේක ගේම් එකේ අපිට දීලා තියෙන ෆීචර් එක. ඔහු බලාපොරොත්තු වුණානේ අටෙන් කියන ඇදහිල්ලට වෙනම නගරයක් හදන්න. මම කොට ආකේ ටාටන් කියලා ඔහු නගරයක් හදන්න පටන් ගත්තා කියලා. හැබැයි ඒක වැඩි වෙර කරන්න බැරි වුණා. හැබැයි ඔහු බලාපොරොත්තු වුණු ඒ දේ ඔහුට මරණයින් පස්සේ ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මම දැන් හදන්නේ ඒ දේ ඔයගලන්ට පෙන්වන්න. එන පන්දම මම පොඩ්ඩක් අහක් කරලා දාන මෙන්න මේ විදිහට. දැන් අපි යමු ඔහුගේ මරණයින් මතු ජීවිතයේ. මේ තමයි ආකේ ටාටන් නගරය. ගිහින් බලමු. හොඳයි මිත්‍රවනේ මෙන්න මෙහෙම තමයි අපිට ඒකේ ඉස්සරහා බලා ගන්න පුළුවන්ගෙන යන තැන. දැන් අපි ඉන්නේ ඇත්තටම මේ ලෝකේ නෙමෙයි. අපි ඉන්නේ දැන් පරලෝකේ යන්න පුළුවන්. හරිද? අපි ඒක වොයිසස් ඇහෙනවා. හරි යනම තැන ඉන්නවා ඇනුබිස් ඉන්නවා මරණයට අධිපති දෙවියා. දෙවියා නෑ අතර දෙවියන්ගේ ප්‍රතිමා දෙකක් තියෙනවා. බයත් හිතන එතෙන්ට යන්න. යමු චේප් එකේ. මුකුත් පේන්නේ නැහැ වටපිටාව වෙන කළුවරයි. පන්දම තියෙන ඉඳලා යන්තම් වලා ගන්න පුළුවන් ඉන්නේ. දැන් අපි ඉන්නේ ස්ථානයේ අතරම
ආකේ ටාටන් වලට ඉතමත් ආසන්නේ නැත. ආකේ ටාටන් තමයි දැන් මේ ඉන්නේ. වෙනම නගරය අපිට තාම දකින්න බෑනේ. අපි නගරෙත් බලමු ඉස්සරහට ගිහිල්ලා. මේ තියෙන අනුබිස්ගේ ප්‍රතිමා දෙකක් දෙපැත්තේ තියෙනවා. ඔන්න පේනවා ඇති. මට ටිකක් මේකේ බ්‍රයිට්නස් වැඩි කරලා පෙන්වන්නම් ඕගලන්ට ගේම් එක ඉදිරිපත් කරනකොට තව ටිකක් මට පේනට වඩා හොඳට. හරි පන්ද මහක් කරමු. පීන්ලා යන්න තියෙන මෙතන ඉහට මට මතක විදිහට. හරි වතුර යටින් පීනකට යන්නේ අපි ආකේ ටාටන් වලට යමු. මොන වගේද අපිට මේක බලන්න පුළුවන් ඉන්නේ කියලා දැනගන්න. හොඳයි මිත්‍රවරුනි. ඉතින් මේ තමයි ආකේ ටාටන් නගරය. අන්න තියන සන් ඩිස්ක් එක. එව නැත්තම් සූර්යත් හැටිය. ඉතින් එයාලා වන්දනාමාන කරේ මෙන්න මේ දෙයට. හරි. මට පේනවා ඇති. ඉතින් එයා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ නගරයක් ගොඩනගන්න ඊජිප්තුවේ. හැබැයි යාට යගේ අවුරුදු 17ක පාලන කාලය තුල ඒක කරගන්න උනේ නැහැ. ඉතින් ඒ නිසා එයා මරණින් මතු ජීවිතේ බලාපොරොත්තු වෙලා තියෙනවා. එයාට ඒ වගේ දෙයක් ලබා ගන්න ඕනි කියන එක. ඉතින් ඒ නිසා එයාගේ වස්තුවට සරලන විදිහට එයාගේ ආෆ්ටර් ලයිෆ් එක තුල එයාගේ සිහින නගරය ගොඩනගා ගන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් බොබ සුන්දරයි ඒ නගරය. ඉතින් මේ නගරේ පුරාත් අපිට ඕනා විදිහට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් කියන්න මම ආකේ ටාටන් උඩත් රවුමක් ගහන්නම්. හරිද? ගහලා මොනවද බලන්න තියෙන්නේ කියලා පෙන්වන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. සෙනු යවල පොඩ්ඩක් උඩින් පෙන්වන්න දැන්ට. අපිට සූර්ය තැටිය බලා ගන්න පුළුවන්. ඒකේ ආලෝක කිරණෙන් සුව වීමේ ශක්තිය දෙනවා කියලා ඒකට තමයි විස්තර කරන්නේ. ඉතින් ඒකෙන් පුළුවන් කියලා කියනවා මරණ කියන්නේ මරුණත් මැරෙන්නේ නැහැ. ඔහුව සනීප කරන්න පුළුවන් වගේ ශක්තියක් ලැබෙනවා කියලා කියනවා. ඉතින් මේ විදිහේ නගරය අපිට බලා ගන්න පුළුවන්. මේ ඇත්තරම පෘථුවිය නෙමේ. මේ ඇවිල්ලා වෙනම සංකල්පයක්. ඒ කියන්නේ මේක ඇත්තක් කියන්න බෑනේ. ඒක ඇවිල්ලා නිකන් අපේ හිතේ මෙවන දෙයක් කියලා පිටමුකු. ආන් ඒ වගේ දෙයක් මේක. නැතු මේක ඇත්ත තැනක් නෙමේ. හරිද? මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් ආකේ නාටන් ප්‍රතිමාවක්. ඒ තරක් නෙමේ ප්‍රතිමා දා කීපයක් පහළ තියෙනවා. යගේම පූජාවන් කීපයක් තියෙනවා. ඉතින් ඔහු වෙනුවෙන් පූජා පවත්වනවා කියලා පේනවා. මොකද දැන් ඔහුත් දෙවියෙක්නේ. මොකද ඔහුත් දැන් මරණින් මතු ජීවිතයට ඇවිල්ලා ඔහුගේ බල ප්‍රතිෂ්ඨ කරන් තියෙන හින්දා ඉතින් ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. හොඳයි මිත්‍රවරුනි, එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් දේවල් ටිකක් දැනගන්න ඇති කියලා ඉවරලා. දන්න නැති කට්ටි හිටියා නම් දන්න අයත් ඉන්නවා ඇති අනිවාර්යම ඒවා ගැන. ඉතින් දන්න අය ඉන්නවනේ තවදුරටත් මෙචෙනින් තව කියන්න ඕනේ දේවල් මගේ අඩුපාඩු වුණා නම් ඒ අනිවාර්යයෙන් කියන්න. දන්න නැති කට්ටිය ඔයගොල්ලෝ මොනවද ඉගෙන ගත්තේ කියන එක ගැනත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ තරක් නෙමේ, බලපු හැම දෙනාම තමන්ගේ අදහස් අනිවාර්යම කමෙන්ට් එකක් දාන්න. ඉමෝජි එකකින් හරි මම ඒතර ඒක ගොඩක් ගෞරවණීය සලකනවා. මොකද එහෙම දාන එක ලොකු, ඒ කියනවා බැලුවා කියන එක මට ලොකු ශක්තියක්. ඒක ඒ නිසා කමෙන්ට් එකක් පුළුවන් කට්ටිය අනිවාර්යෙන් දාන්න. මම දන්නවා ගොඩක් අය බිසී. ඉතින් ඉමෝජි එකකින් හරි කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම තාම channel එක සබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම සබ් කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු ඉක්මනින්ම. එහෙනම් සිරු දිනාටම ජය ජය වේවා. අපි නැවත හමු වෙමු.